ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ ඉතාමත්ම විශිෂ්ට යුරෝප රටක් වන නෙදර්ලන්තය පිළිබඳව. ඇතරම නෙදර්ලන්තය කියන්නේ අතීතයේ සිටම ලෝකේ ජීවත් වෙන හොඳම රටක් විදියටයි සැලකෙන්නේ. ඒ වගේම මේ ස්වභාව සෞන්දර්යය අතිනුත් ලෝකේ ඉතාමත්ම සුන්දර රටක්. මෙහි සුන්දරත්වය කොතරම්ද කියනෝනම් මෙය හඳුන්වන්නේ යුරෝපයේ මල්වත්ත කියන අනුවර්ත නාමයෙන්. ඒ වගේම නෙදර්ලන්තයේ කෘෂිකර්මාන්තය, සංස්කෘතිය සහ ගෘහ නිර්මාණ ශිල්පය අනුවත් ලෝ ඉතාමත්ම විශිෂ්ට රටක්. ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් නෙදර්ලන්ත ගෘහ නිර්මාණ ශිල්පය නැරඹීම සඳහා නෙදර්ලන්තයට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකාව අතීතයේදී නෙදර්ලන්ත යටත් විජිතයක් බවට පත්ව සිටියා. ඒ නිසා ශ්‍රී ලංකාව තුලත් විවිධ ප්‍රදේශවලින් ලන්දේසි ඉදිකිරීම් දැක ගන්න පුළුවන්. අද වීඩියෝවෙන් නෙදර්ලන්තය පිළිබඳ ඔබට වැදගත් සියලුම කාරණාවන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් ඔබට ප්‍රධාන වශයෙන් නෙදර්ලන්ත ජීවන තත්ත්වය, ආර්ථිකය සහ පුරවැසිභාවය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. නෙදර්ලන්තයේ භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ වයඹ දිග යුරෝපය තුල. ඇතරම නෙදර්ලන්තය කියන්නේ අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයනොත් වැඩි වශයෙන් කතා බහට ලක් කරන රටක්. මොකද ශ්‍රී ලංකාව අතීතයේදී රටවල් තුනක යටත් විජිතයක් බවට පත් වුණා. ඒ අතරින් එක් රටක් විදියට නෙදර්ලන්තය හඳුන්වන්න පුළුවන්. එම කාලවකවානුව වෙද්දී නෙදර්ලන්තය වැඩි වශයෙන් හැඳින්වුණේ ඕලන්දේ නමින්. නමුත් වර්තමානයේ වෙද්දී ඕලන්දේ කියන නාමය ක්‍රමක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වෙමින් පවතිනවා. නෙදර්ලන්තය කියන නමේ තේරුම වෙන්නේ පහත රට කියන එක. ඒට හේතුව වෙන්නේ නෙදර්ලන්ත භූමියෙන් වැඩි ප්‍රමාණයක් මුහුදු මට්ටමටත් වඩා පහතින් පිහිටා තිබීම. ඒ නිසා ගෝලීය උණුසුම ඉහළ යෑමෙන් දැඩි ලෙස පීඩාවට පත්වන රටක් විදියට නෙදර්ලන්තය හඳුන්වන්න පුළුවන්. නෙදර්ලන්තයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 41,543ක් පමණයි. ඒ අනුව මෙය යුරෝප රටවල් අතරින් සාපේක්ෂව කුඩා රටක් විදියට හඳුන්වන්න පුළුවන්. නෙදර්ලන්තය සමගින් දේශ සීමා බෙදා ගන්න රටවල් වෙන්නේ නැගෙනහිරින් ජර්මනිය සහ දකුණින් බෙල්ජියම. රටේ අගනුවර හඳුන්වන්නේ ඇම්ස්ටර්ඩෑම් නමින්. ඇතරම ඇම්ස්ටර්ඩෑම් නගරය ලෝකයේ ඉතාමත්ම සුවිශේෂී අගනුවරක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද එය සැලකෙන්නේ ලෝකයේ අඩුම පරිසර දූෂණයක් සහ වායු දූෂණයක් සහිත අගනුවර විදියට. ඇතරම ඇම්ස්ටර්ඩෑම් නගරේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍ය වෙන්නේ බයිසිකල්. නගරේ සියලු තරාතිරම්වල පුද්ගලයන් වැඩි වශයෙන් ගමන් බිමන් යන්නේ බයිසිකලෙන්. ඒ වගේම ඇම්ස්ටර්ඩෑම් සැලකෙන්නේ ලෝකයේ විශිෂ්ටම ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත අගනගරය විදියට. එහි ඉතාමත්ම විචිත්‍රවත් නගර සැලසුම්, ගොඩනැගිලි සහ කලාකෘති දැක ගන්න පුළුවන්. සමස්තයක් වශයෙන් නෙදර්ලන්තයේට පවතින ඉතාමත්ම පැතලි භූමියක්. මෙහි ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යයක් විදියට බයිසිකල් ජනප්‍රිය වෙන්න එම පිහිටීමත් බලපානවා. රටේ සමස්ත භූමියෙන් 26%ක්ම පවතින බවට වාර්තා වෙන්නේ මුහුදු මට්ටමට වඩා පහළින්. ඒ වගේම තවත් 50%ක් පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීට 1ක් තරම් ඉතාමත්ම සුළු උසකින්. ඒ වගේම නෙදර්ලන්තය හරහා රයින් සහ සෙල්ඩිට් ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයක් ඡේදනය වෙනවා. ඒ නිසා නෙදර්ලන්තයේ පුරාම විශාල ඇල මාර්ග සහ අමුණු පද්ධතියක් දැක ගන්න පුළුවන්. මේ කාරණාවන් නිසා ඔබට සිතෙනවා ඇති නෙදර්ලන්තය කියන්නේ ගං වතුර අධික රටක් කියලා. ඇතරම් මෙතරම් ජලධාරාවක් පවතින ඉතාමත්ම පහත් රටක් වුණත් නෙදර්ලන්තයේ ගං වතුර ඇති වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මෙහි වාරි මාර්ග පද්ධතිය සහ ජල කළමනාකරණය එතරම්ම සංවර්ධිතයි. නෙදර්ලන්තයේ සංචාරය කරන ඕනෑම පුද්ගලයෙක්ට දැක ගන්න පුළුවන් වන ඉතාමත්ම ආකර්ෂණීය අංග දෙකක් විදියට සුලම් මෝල් සහ මල් වතු හඳුන්වන්න පුළුවන්. මෙම සුලම් මෝල් අතීතයේදී භාවිතා කර තිබෙන්නේ ධාන්‍ය ඇඹරීමට, ලී මෝල් සහ ජල කළමනාකරණය සඳහා. වර්තමානයේ වෙද්දී මෙම සුලම් මෝල් නෙදර්ලන්තයේ අනන්‍යතාවයක් විදියට සැලකෙනවා. ඒ නිසා මේ අතරින් සමහරක් හොඳින් සංරක්ෂණය කර යුනෙස්කෝ ලෝක උරුමයක් විදියටත් නම් කර තිබෙනවා. මීට අමතරව නෙදර්ලන්තයේ ඇති තවත් ආකර්ෂණීයම අංගයක් වෙන්නේ විශාල මල් වතු. මේ නිසා නෙදර්ලන්තයේ යුරෝපයේ මල් වත්ත කියන අනුවර්ත නාමයෙන්ුත් හඳුන්වනවා. මේ අතරින් වැඩි වශයෙන් පවතින බවට වාර්තා වෙන්නේ ටියුලිප් මල්. ඇතරම එය නෙදර්ලන්තයේ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදනයක් විදියට තමයි සැලකෙන්නේ. මොකද නෙදර්ලන්තය කියන්නේ ලෝකේ විශාලම මල් අපනයනකරුවෙක්. නෙදර්ලන්තයේ නිෂ්පාදනය කරන මල් ප්‍රධාන වශයෙන් උතුරු ඇමරිකාව, අරාබිය සහ යුරෝපය ඇතුළු ලෝ පුරා බොහෝ රටවලට අපනයනය කරනවා. ඇතරම නෙදර්ලන්තය කියන්නේ අධි සංවර්ධිත රටක් වුණත් ඔවුන් වැඩි වශයෙන් කැමැත්තක් දක්වන්නේ එලිමහන් ක්‍රියාකාරකම් වලට. ඒ අනුව මෙහි කඳවුරු බැඳීම, එලිමහන් ක්‍රීඩා සහ හයිකින් ඉතාමත්ම ජනප්‍රියයි. ඒ සඳහා නෙදර්ලන්ත රජය විසින් ජාතික වනෝද්‍යාන කිහිපයක්ම සංරක්ෂණය කර තිබෙනවා. ඒ අතරට ඉතාමත්ම සුන්දර දූපත් කිහිපයකුත් ඇතුළත් බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම නෙදර්ලන්තය තුළ පවතින්නේ උතුරු මුහුදේ බලපෑමට ලක් වූ සමුද්‍රීය දේශගුණයක්. මෙහි ගිම්හානේ සාමාන්‍යයෙන් මෘදු වන අතර සීත කාලයේ ඉතාමත්ම සීතලකින් යුක්ත වෙනවා. කෙසේ වෙතත් නෙදර්ලන්තයට වර්ෂාපතනය වසර පුරාම එක හා සමානව ලැබෙන බවට වාර්තා වෙනවා.
2023 වර්ෂයේ වෙද්දී නෙදර්ලන්ත ජනගහනය මිලියන 17.8ක් වෙනවා. එහි ජනගණත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර 1ට පුද්ගලයන් 517ක් විදියට. ඒ අනුව නෙදර්ලන්තයේ යුරෝපයේ අධික ජනගණත්වයක් සහිත රටක් විදියට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ ජනගණත්වය වෙන්නේ වර්ග කිලෝමීටර 1ට පුද්ගලයන් 344. ඔබට මේ සිටියමෙන් පැහැදිලි ඇති යුරෝපයේ වෙනත් රටවල ජනගණත්වය සහ නෙදර්ලන්තයේ ජනගණත්වය. මෙහි ජනගහනය 74.8%ක්ම ජීවත් වන්නේ ලන්දේසි ජාතිකයන්. ඇතරම ලන්දේසි ජාතිකයන් හඳුන්වන්නේ ඩච් නමින්. ඒ වගේම නෙදර්ලන්තයේ තුල 8.3%ක් වෙනත් යුරෝපීය ජාතිකයනුත් ජීවත් වෙනවා. ඊට අමතරව මෙහි ජීවත් වන වෙනත් ජන කණ්ඩායම් වෙන්නේ 2.4%ක් තුර්කිෂ්, 2.4%ක් මොරොක්කෝ සහ 2%ක් ඉන්දුනීසියන්. රටේ ජනගහනයෙන් 55.4%ක්ම නිරාගමිකයන් විදියටයි සැලකෙන්නේ. ඊට අමතරව 35.7%ක් ක්‍රිස්තියානි, 5.2%ක් ඉස්ලාම් සහ 1.1%ක් හින්දු ආගම් අදහනවා. රටේ ප්‍රධානම සහ නිල භාෂාව විදියට සැලකෙන්නේ ලන්දේසි භාෂාව. නමුත් මෙහි අතිබහුතරයක් ජනතාවට හොඳින් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක් පවතින බවට වාර්තා වෙනවා. නෙදර්ලන්තයේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව නෙදර්ලන්තය කියන්නේ ඉහළ ආදායම් ලබන අධි සංවර්ධිත රටක්. ඒ අනුව නෙදර්ලන්තය ලෝකයේ සියලුම ලිවින් ඉන්ඩෙක්ස් වලින් ඉතාමත්ම ඉදිරියෙන් සිටිනවා. 2023 වර්ෂයේ වෙද්දී නෙදර්ලන්තයේ ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 68.98ක් වෙනවා. ඒ අනුව මෙය ලෝකයේ 11 වෙනි ධනවත්ම රට විදියට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් සමාජ සුබ සාධනය සහ අනිකුත් යටිතල පහසුකම් අනුව මෙය ලෝකයේ අනිකුත් ධනවත් රටවලට වඩා ඉදිරියෙන් සිටිනවා. උදාහරණයක් විදියට එක්සත් ජනපදය අයර්ලන්තයේ ලක්සම්බර්ග් සහ සිංගප්පූරුව කියන්නේ ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය අනුව නෙදර්ලන්තයට වඩා ධනවත් රටවල්. නමුත් ඒ හැම රටකටම වඩා නෙදර්ලන්තයේ ලිවින් ඉන්ඩෙක්ස් අතරින් ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම නෙදර්ලන්තයේ ඉතාමත්ම කුඩා රටක් වුණත් මෙහි ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 1.08ක් තරම් ඉතාමත්ම දැවැන්ත ආර්ථිකයක් පවතිනවා. මෙහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වයේ දක්වන්නේ නිෂ්පාදන කර්මාන්ත සේවා සහ බලශක්තිය. ඇතරම නෙදර්ලන්තයේ ලෝකයේ ඉතාමත්ම කුඩා රටක් වුණත් මවුන්ගේ අපනයන කෘෂි කර්මාන්තයේ දෙවැනි වෙන්නේ එක්සත් ජනපදයට පමණයි. ඒ අනුව නෙදර්ලන්තයේ ලෝකයේ දෙවන විශාලම කෘෂිකාර්මික අපනයනකරුවා විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි ඇති ඉතාමත්ම සීමිත ඉඩකඩ නිසා මවුන් ගොවිතැන් සඳහා නවීන තාක්ෂණය සහ විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඒ නිසා නෙදර්ලන්තයේ ප්‍රධාන වශයෙන් හරිතාගාර වගාව සහ සිරස් ගොවිතැන පවතිනවා. එමගින් නෙදර්ලන්ත ගොවීන් උෂ්ණත්වය, ආන්ද්‍රතාවය සහ ආලෝකය වැනි බාහිර සාධක පාලනය කිරීමේ හැකියාව පවතින බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම එමගින් වසර පුරාම එළවලු, පළතුරු සහ මල් වගා කිරීමේ හැකියාව පවතිනවා. මීට අමතරව නෙදර්ලන්තය තුළ කිරි සහ පශු සම්පත් කර්මාන්තයක්ද පවතිනවා. ඒ නිසා මෙහිදී විශාල වශයෙන් ගව පාලනයක් දැක ගන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදියට නෙදර්ලන්තයට පුළුවන් වෙලා තියෙනවා යුරෝපයේ විශාලම චීස්, බටර් සහ කිරි නිෂ්පාදකයෙක් බවට පත්වෙන්න. ඊට අමතරව මෙහි කුකුල් මස්, ඌරු මස් සහ එළු මසුත් නිෂ්පාදනය කරනවා. නෙදර්ලන්තයේ ගොවිතැන මෙතරම් සාර්ථක වෙන්න ප්‍රධානම හේතුවක් විදියට නිර්වජ්‍ර ගොවිතැන් ක්‍රම භාවිතා කිරීම හඳුන්වන්න පුළුවන්. ඒ අනුව මොවුන් සම්පත්වල කාර්යක්ෂමතාවය ප්‍රශස්ත කිරීම සඳහා නිර්වජ්‍ර ගොවිතැන් ක්‍රම භාවිතා කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට මෙහි පාංශු තත්ත්වය, භෝග සහ පශු සම්පත් නිරීක්ෂණය කරන්නේ සෙන්සර්, ඩ්‍රෝන යාන සහ GPS තාක්ෂණය. ඊට අමතරව පොහොර යෙදීම, වාරි මාර්ග සහ රෝග පාලනයත් මෙයට ඇතුළත් වෙනවා. ඇතරම නෙදර්ලන්ත ගොවීන් ඔවුන්ගේ ලාභය වගේම පාරිභෝගිකයන් පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒ අනුව පාරිභෝගිකයන්ගෙන් නැතිවන බලපෑම අවම කර ගැනීම සඳහා මෙහි රසායන ද්‍රව්‍ය භාවිතා කරන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. වර්තමානයේ වෙද්දී ලෝකේ බොහෝ රටවලින් වැඩි ඉල්ලුමක් පවතින්නේ කාබනික නිෂ්පාදනවලට. ඒ නිසා වර්තමානයේ වෙද්දී නෙදර්ලන්ත ගොවීන් කාබනික වගාවට මුල් තැන් දෙන බවට වාර්තා වෙනවා. මෙම කාරණාවන්ට අමතරව නෙදර්ලන්තයේ පරීක්ෂණ සහ නවෝත්පාදනය සඳහාත් ඉතාමත්ම ජනප්‍රියයි. ඒ සඳහා නෙදර්ලන්තයේ තුල කෘෂිකාර්මික පරීක්ෂණාගාර විශාල ප්‍රමාණයක් පවතිනවා. ඒ අනුව මෙහි පරීක්ෂකයන්, ගොවීන්, පෞද්ගලික අංශය සහ රජය අතර සහයෝගිතාවය ඉතාමත්ම ඉහළ බවටයි වාර්තා වෙන්නේ. මීට අමතරව නෙදර්ලන්ත කෘෂිකර්මාන්තය තුළ ඉතාමත්ම ආකර්ෂණීය අංගයක් පවතිනවා. එය හඳුන්වන්නේ කෘෂි සංචාර නමින්. එමගින් කෘෂිකර්මාන්තය කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම සංචාරකයෙක්ට ඔවුන්ගේ කෘෂිකර්මාන්ත නැරඹීමට සහ ඒවට සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා. එමගින් ලන්දේසි කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම ලබා ගැනීමට සහ ඒවායේ අස්වැන්නු නෙලීමටත් අවස්ථාව ලැබෙන බවට වාර්තා වෙනවා.
මෙහි ආර්ථිකයට දායකත්වය දක්වන අනිකුත් ප්‍රධාන මාංශ විදියට තාක්ෂණික ඉලෙක්ට්‍රොනික සහ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය හඳුන්වන්න පුළුවන්. ඒ අනුව නෙදර්ලන්ත දල්දේශීය නිෂ්පාදනයට සේවා අංශය විසින් විශාල දායකත්වයක් දක්වනවා. ඒ අනුව මෙහි ඉතාමත්ම හොඳින් සංවර්ධනය වූ අංශ විදියට මූල්‍යකරණය, බැංකුකරණය ඇතුළු මූල්‍ය අංශය සැලකෙනවා. ඒ නිසා නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් නගරයේ සැලකෙන්නේ යුරෝපයේ මූල්‍ය මධ්‍යස්ථානයක් විදියට. ඒ වගේම නෙදර්ලන්තයේ සැලකෙනවා ලෝකේ ව්‍යාපාරයක් සඳහා ඉතාමත්ම හිතකර රටක් විදියට. ඒ සඳහා නෙදර්ලන්තයේ ඉතාමත්ම සුවිශේෂී පිහිටීම ඓතිහාසික නගර සහ සංස්කෘතිය ප්‍රධාන වශයෙන් බලපානවා. ඇතරම නෙදර්ලන්තයේ පිහිටීම අනුව මේ සැලකෙන්නේ වෙළඳ මධ්‍යස්ථානයක් සඳහා ඉතාමත්ම සුදුසු ප්‍රදේශයක් විදියට. මේ නිසා අතීතයේ සිටම නෙදර්ලන්තයේ පවතින රොටර්ඩෑම් වරාය සැලකුණේ ලෝකෙ විශාලම වරායක් විදියට. ඒ වගේම වර්තමානයේ වෙද්දි සැලකෙන්නේ මේ චීනය සහ සිංගප්පූරු වරාය හැරුණු විට ලෝකෙ විශාලම වරායක් විදියට. ඇතරම ඔබ දන්නවා යුරෝපේ විශාලම රටවල් ප්‍රමාණයක් තිබෙනවා ලෑන්ඩ් ලොක් රටවල්. ඒ කියන්නේ ඒ රටවලට මුහුදක් නැහැ. උදාහරණයක් විදියට ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග්, ඔස්ට්‍රියාව, ස්ලෝවැකියාව වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. ඉතින් එවැනි රටවලටත් ප්‍රධාන වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන්න සිද්ධ වෙන්නේ නෙදර්ලන්තය හරහා. එමගිනුත් නෙදර්ලන්ත ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබෙන බවටයි වාර්තා වෙන්නේ. නෙදර්ලන්තයේ ජීවන තත්ත්වයේ සහ පුරවැසිභාවය පිළිබඳ අවසාන වශයෙන් සොයා බලමු. 2023 වර්ෂයේ වෙද්දි නෙදර්ලන්තයේ මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 10 වෙනි ස්ථානයේ. ඒ වගේම මොවුන් ලෝකේ සතුටින්ම ජීවත් වන මිනිස්සු ඉන්න රටවල් ලයිස්තුවේ 5 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ඊට අමතරව ලෝක දූෂණ දර්ශකයෙන් නෙදර්ලන්තයේ රැඳී සිටින්නේ 8 වෙනි ස්ථානයේ. ඇතරම නෙදර්ලන්තය කියන්නේ ලෝකේ විශිෂ්ටම සෞඛ්‍ය පද්ධතියක් සහිත රටක්. ඒ පිළිබඳ ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මෙමගින්. ඇතරම නෙදර්ලන්තය තමයි ලෝකේ සෞඛ්‍ය සම්පන්නම ජාතිය විදියට සැලකෙන්නේ. මෙහි රට පුරා ඉතාමත්ම හොඳින් ව්‍යාප්ත වූ සංවර්ධිත සෞඛ්‍ය පද්ධතියක් පවතිනවා. රටේ සියලුම පුරවැසියන්ට සෞඛ්‍ය රක්ෂණය අනිවාර්යයි. ඒ වගේම වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව මෙහි සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ රෝගීන්ගේ තෘප්තිය ඉතාමත්ම ඉහළ බවටයි වාර්තා වෙන්නේ. රටේ අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික, ද්විතීක සහ තෘතීක යන කොටස් තුන හරහා බෙදී යනවා. ඒ වගේම මේ අධ්‍යාපන මට්ටම ඉතාමත්ම උසස් රටක් විදියටයි සැලකෙන්නේ. එයට ප්‍රධානම හේතු විදියට සැලකෙනවා මෙහි ඇති ඉතාමත්ම සංවර්ධිත අධ්‍යාපන පද්ධතිය. රට තුළ ප්‍රධාන වශයෙන් රජයේ සහ පෞද්ගලික පාසල් සහ යුනිවර්සිටි පවතිනවා. එම සියලුම අධ්‍යාපන ආයතනවල ප්‍රමිතීන් රජය විසින් සමීපව අධ්‍යයනය කරන බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙහි විශ්වවිද්‍යාල සහ උපාධි සඳහා ජාත්‍යන්තර වශයෙන් ඉතාමත්ම ඉහළ පිළිගැනීමක් පවතිනවා. ලෝකෙ වෙනත් බොහෝ රටවල විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව නෙදර්ලන්ත විශ්වවිද්‍යාල පරීක්ෂණ සහ නවෝත්පාදන සඳහා ඉතාමත්ම ජනප්‍රියයි. ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තත් නෙදර්ලන්තය කියන්නේ ලෝකේ ඉතාමත්ම ආරක්ෂිත රටක්. එය ගෝලීය සාමදර්ශකයනුත් ලෝකේ හොඳම රටවල් 10 අතර සිටිනවා. ඇතරම නෙදර්ලන්තයේ පුරාම දිවා සහ රාත්‍රී කාලයේදී ඉතාමත්ම හොඳින් ආරක්ෂාව පවතින බවටයි වාර්තා වෙන්නේ. මෙහි මහා මාර්ග ඇතුළු ප්‍රවාහන පද්ධතියත් ඉතාමත්ම උසස් මට්ටමකින් පවතින බවට වාර්තා වෙනවා. ඇතරම මේ වීඩියෝ මුලින් සඳහන් කළා ඔබට මතක ඇති නෙදර්ලන්ත භූමිය ඉතාමත්ම ෆ්ලැට් භූමියක් කියලා. ඒ නිසා මෙහි අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග ඉතාමත්ම උසස් මට්ටමකින් පවතිනවා. ඒ වගේම රට පුරාම පාපැදි සඳහාත් වෙනම මන්තීරු පවතිනවා. මීට අමතරව නෙදර්ලන්තය කියන්නේ විශාල වශයෙන් ජලමාර්ග සහිත රටක්. ඒ නිසා මෙහි අභ්‍යන්තර ප්‍රවාහනය ප්‍රධාන වශයෙන් ජලය සහ ගොඩබිමින් ක්‍රියාත්මක වෙනවා. නෙදර්ලන්තයේ සමාජ සුබ සාධනය සහ රැකියාව පිළිබඳ දැන් සොයා බලමු. ඇතරම නෙදර්ලන්තය කියන්නේ වෙනත් ධනවත් රටවලටත් වඩා සමාජ සුබ සාධනය පිළිබඳ කැපවන රටක්. එය මෙහි සියලු පුරවැසියන් සඳහා ඉතාමත්ම ආරක්ෂිත දැලක් විදියටයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව රට තුළ ඉතාමත්ම පුළුල් විරකියා ප්‍රතිලාභ, සෞඛ්‍ය සහනාධාර සහ සමාජාධාර වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මෙහි අරමුණ වෙන්නේ සමාජ සමානාත්මතාවය සහ රටේ සියලු පුරවැසියන්ට එක හා සමාන ජීවන තත්ත්වය. ඒ අනුව නෙදර්ලන්තය කියන්නේ ආදායම් අසමානතාවයේ ඉතාමත්ම අඩු රටක්. ඒ නිසා මෙහි සියලුම තරාතිරම්වල පුද්ගලයන්ට එක හා සමාන ඉතාමත්ම උසස් ජීවන තත්ත්වයක් පවතිනවා. සාමාන්‍යයෙන් නෙදර්ලන්තය කියන්නේ ඉතාමත්ම හොඳ මානසිකත්වයෙන් රැකියා සිදු කරන්න පුළුවන් රටක්. ඇතරම සමහර රටවල් තියෙනවා කොතරම් වැටුප් පිහළ වුණත් ඒ රටේ අධික විදියට වැඩ කරන්න අවශ්‍යයි. එවැනි රටවලට උදාහරණ විදියට ජපානය සහ කොරියාව හඳුන්වන්න පුළුවන්. නමුත් නෙදර්ලන්තයේ සතියක වැඩපැය ප්‍රමාණය වෙන්නේ පැය 37 සිට 40ක් දක්වා පමණයි. ඒ නිසා නෙදර්ලන්තය තුළ මානසික පීඩනයෙන් පෙළෙන පුද්ගලයන් සහ සියදිවි නසා ගැනීම ඉතාමත්ම අඩු බවටයි වාර්තා වෙන්නේ. අවසාන වශයෙන් නෙදර්ලන්ත පුරවැසිභාවය සහ ස්ථිර පදිංචිය පිළිබඳ සොයා බලමු. ඇතරම මෙහි පුරවැසිභාවය ලබා ගන්න ලේසියිද අමාරුයිද කියලා තීරණය වෙන්නේ පුද්ගලයාගේ ජාතිකත්වය මත. උදාහරණයක් විදියට වෙනත් යුරෝපා රටක පුරවැසියෙක්ට නෙදර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගැනීම පහසුයි යුරෝපා නොවන පුරවැසියෙක්ට වඩා. ඔබ නෙදර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගන්න නම් ඔබ මුලින්ම එහි පදිංචි විය යුතුයි. එය රැකියාව, අධ්‍යාපනය සහ පවුල් නැවත එක්වීම මගින් සිදු කරන්න පුළුවන්. පුරවැසිභාවය සඳහා අවම සුදුසුකම වෙන්නේ වසර 5ක ස්ථිර පදිංචියක්. ඇතර
නිතරම ස්ථිර පදිංචිය ලබා ගන්නත් වසර 5ක සාමාන්‍ය පදිංචියක් අවශ්‍යයි. ඒ කියන්නේ මේ කාරණාවලින් ඔප්පු වෙන්නේ නෙදර්ලන්ත පුරවැසිභාවය ලබා ගන්න ගතවන අඩුම කාලය වසර 10කට වැඩි කියන එක. එම පදිංචි කාලය තුල ඔබගේ සියලුම නේවාසික සහතික ඔබ ඉදිරිපත් කළ යුතුය. ඊට අමතරව පිරිසිදු අපරාධ වාර්තාවක් සහ ලන්දේසි භාෂාව පිළිබඳ හොඳ දැනුමකුත් තිබිය යුතුය. ඒ වගේම ලන්දේසි සමාජය, සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ දැනුමත් මෙයට ඇතුළත් වෙනවා. එම කාරණාවන් ඔප්පු කිරීම සඳහා ඔබට සිවිල් ඒකාබද්ධ විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නෙදර්ලන්ත පුරවැසිභාවයේ තිබෙන ප්‍රධානම ගැටලුව වෙන්නේ ද්විත්ව පුරවැසිභාවයේ ක්‍රියාත්මක නොවීම. ඒ අනුව ඔබට නෙදර්ලන්ත පුරවැසිභාවය ලබා ගන්න අවශ්‍යයි නම් ඔබගේ වර්තමාන පුරවැසිභාවය ඉවත් කරගන්න සිද්ධ වෙනවා. අද වීඩියෝ නෙදර්ලන්තයේ පිළිබඳ උනන්දු වෙන්න ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 600කට ආසන්න ප්‍රමාණයක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.